मैं तो ना आयुर्वेद में देखा करती हूँ ना, आयुर्वेद में देखा करती हूँ, आयुर्वेद में देखा है, आयुर्वेद में देखा है। बागे में गेंदी देखा है यही मकिया लगाना बोलो अंदर। नहीं क्या, मध्य लक्षण क्या ना प्रतिरोधी मध्य लक्षण क्या। हाँ पर इतना मैं विभाव समान लाख क्या ये ले हुआ मैं खादर बोलवा दे हाँ देख बोलो। इतना इतिंग कोमे दा रात ना आरबेदी में देखा ही किया लहिम मगती। प्रतिभा में ये ना संबंधित ने विद्युत जाले खादा है थे एक के पैते पीना मध्य लक्ष्य है ना प्रतिरोधी मैली खा लगे නෑ මට ඔය පළවෙනි ගාන හොම් ප්‍රතිරෝධයකටම ගිහිල්ලා කම්බිය සෙට්ටුන්. ප්‍රතිරෝධයේ මැදට සම්බන්ධ වෙලා තියෙනවා ආ හරියට ප්‍රතිරෝධයක් තියෙන කම්බියක් හරි මැදින් සෙට් කරාම තව කම්බියක් මේක ප්‍රතිරෝධයක් තියෙන කම්බියක් එහෙනම් මේ පැත්තේ සම්පූර්ණ ප්‍රතිරෝධය ආර නම් ඒකින් බාගි බාගි තමයි දෙපැත්තට සෙට් වෙන්නේ ආ හරි හරි ඊළඟට ඊළඟට තියෙන එක දෙවනි ගාන. එන්නේ පරිපථයේ කෝෂි විද්‍යුත් ගාම බලයේ ඊ වන අතර එහි අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනි හැක. සී දාරිත්‍රකයේ පිළිවෙලින් වම් සහ දකුණු අතර පැත්තේ තහරු මත ඇතිවන්නේ ආරෝපණ උනන්දු දහන. සී වල වම් පැත්ත දකුණු පැත්ත මොකද කියනවා? වම් පැත්ත නම් බිඳුවයි නේද? දැනට බිඳුවයි. එහෙම නේද? ඒකම බින්දුවයි කියලා කියන්නේ. රූගත කරලානේ. ආ හරි. එහෙනම් මෙන්න මේ දැක්කයක් තියෙනවා මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා නම් සම්බන්ධ කරලා තියෙනවා මෙතන රූගත කරලා මෙන්න මේ එකක් තියෙනවා ඕමනි කියන්නේ හරි අපි ගන්න මොකද්ද තියෙන ආරෝපණ මොනවාද කියන්නේ කිම් සමානයි CV තේරෙනවද ඔව් මේ පැත්ත දැන් භූගත කරලා එහෙනම් ඊට සාපේක්ෂව මේ පැත්ත විභාගය අපිට ගන්න පුළුවන් කොහොමද ප්‍රතිරෝධ දෙකයි සමාන එහෙනම් මෙතන E තියෙනවා නම් මෙතන E බෙදීම දෙකක් මේකට ගිහිල්ලා ඉතුරු E බෙදීම දෙක මෙයාට ගිහිල්ලා මොකද මෙයා හරහා ධාරාව යනවද මේ නැහැ එහෙනම් මේ පැත්තෙන් එන ධාරාව ඕංගි ලොංගි ලොංගිල මෙයා හරහා යනවා තේරුණේ ඔව් එහෙනම් මෙතනද මෙතන යනකොට ඊ බෙදීම දෙකයි මෙතනද ඉතුරු ඊ බෙදීම දෙක මෙතන යනකොට එතකොට තමයි සම්පූර්ණ ඊ එකක් හැදෙන්නේ එහෙනම් මෙයා අතර විභාත්‍රය කියේ ඊ බෙදීම දෙක ඊ බෙදීම දෙකයි එහෙනම් Q සමානයි C ඊ බෙදීම දෙකයි හරි මේකට සාපේක්ෂව මේ පැත්ත ඍණයි මොකද ඍණ පැත්තට සෙට් කරලා තියෙන්නේ නේද ඔව් මේකටම සමගිය දාන්න ඕන මෙහෙම ඔව් නේද ඔව් මෙයාට මේ දෙන්නෙත් දාන්න ඕන එහෙනම් ඍණයි මේ පැත්ත ඍණයි එහෙනම් ඍණ CE බෙදීම දෙක මේ පැත්තේ ඊට සාපේක්ෂව මේ පැත්ත ධන CE බෙදීම දෙක ප්‍රේරණයක් නෙමෙයි එක පැත්තක් විතරක් ආරෝපණය වෙලා තියෙන්නේ නැහැ එතකොට බින්දුවයි කියලා කලින් ගත්තා. ඒ බින්දුවයි කියලා ගත්තා භූගතයි කරයි කියලා අරගෙන විභවය මෙතන හරි යකේ මෙහෙම ගත්තා නේද සමාන වෙන්න බෑ ඉන්නේ. මකන් ස්වර්ණපත් විද්‍යුත් දර්ශකය මතකද මෙයා අල්ලගෙන ඉන්න ගම මෙයා භූගත කරා මෙයාගේ තීන්දුව මෙහෙට යනවා හරි හරි. ඊට පස්සේ මෙයාව ගලවන තමයි මෙයා අතාරින් ඊට පස්සේ මෙයාගේ ආරෝපණයක් තියෙනවා ඒ වගේ තමයි මෙතන හරිය. ඊට පස්සේ පොඩ ඉන්න එක තියෙන්ද? උඩ බැටරි අදින ඒවා ඒවා මගේ විදියේ හරි නැත්නම් දැන් වල කිර තරක කරේ නෑ නෑ මේක මෙහෙමයි එන්න ඕන මෙහෙම බැටරි එන්න ඕන කියලා ඒක මම අහගෙන ගියේ
ඒ නිකන් හිතනවා විතරයි නෙතනට එහෙම බැටරියක් දැම්මම වගේ කියලා. ඊළඟිය ඊළඟට 6 ටාන්ස්ටන් කතාවද? ඔව් ටාන්ස්ටන් සූචිකා ලාම්පුව තුලින් ගලන ධාරාව I ඒ ගා වෝල්ට් ඊතාවය අතර විචලනය වඩාත් හොඳින් නිරූපණය වන්නේ පහත කුමක් මගින්ද? හරිද? V සමානයි නයිය එහෙනම් Y සමානයි V සමානයි V VI ප්‍රස්ථාරය නැහැ V X පැත්ත දාලා හරිද? I Y පැත්ත දාලා එහෙනම් එක යට ආ තමයි අනුක්‍රමණය I සමානයි ඉතින් ඒක ඒක නිකන් කටපාඩමක් දෝක තියෙන්නේ ඒක තමයි හරි එහෙනම් සම්මි මෙතන දෙන්නේ Y සමානයි M X ආකාරය ප්‍රස්ථාරය අනුක්‍රමණය මොකද්ද? එක යට එක යට මේක වහන්නද? හා දැන් ටංස්ටන් දාලා තින්නේ ඒ කියන්නේ ප්‍රතිරෝධය අධිකයි. එහෙනම් ධාරාව යනකොට රත් වෙන්න ගන්නවා. රත් වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. මෙයා වැඩි වෙනකොට අනුක්‍රමණය අඩු වෙනවා. මෙහෙම ආපු එක මම මෙන්න. උත්තරේ පහ. ඒ කියන්නේ ඉතින් කොහමද ඒ කියන්නේ මේ ටංස්ටන් වල එහෙම එහෙම වෙනවා කියන්නේ? ඇයි ගෙඩි බල් දැකන්නේ? අය ටංස්ටන් කම්බියක්ද තියෙන්නේ? ඔව්. මේකේ කියනවත් එක්ක ටංස්ටන් සූචිකා ලාම්පුව. ටංස්ටන් දාන මේ පිටවටේ හදන්නේ නෙවෙයි. සූචිකා. ඊට පස්සේ මොකද? පොඩ්ඩයින් ඔව ලියනවා ඒවා හිතන්න ඕන කරන්නේ පොඩි පොඩි කේ ඊළඟට අට වැරදුන දෙල්ලන්ද පරිපථයේ 5000යි ප්‍රතිරෝධය හරහා විභවান্তরে ප්‍රතිරෝධයේ 5000ක් වූ වෝල්ට් මීටර් මගේ මන් ලැබේ වෝල්ට් මීටර් කියවේ මොකද කියලා පන්දා ප්‍රතිරෝධයර විභවාන්තරයි වෝල්ට්මීටරේ කියවෙන කාර්ය ප්‍රතිරෝධ මේ විභවාන්තරය ඒ කියන්නේ 5000 දෙපැත්තේ විභවාන්තරය ඒ කියන්නේ වෝල්ට්මීටරේ දෙපැත්තේ විභවාන්තරය තමයි එකින් කියන්නේ දැන් එක හා සම්බන්ධකම් දැන අනුව වෙනස් 1500යි මෙතන 5000යි යටින් 5000යි හරි මේ දෙපැත්තේ විභවান্তরে තමයි ඔන්න වෝල් මීටරේ ඔව් වෝල් මීටරේ තියෙන ප්‍රතිරෝධය එළියට දාලා පරිපූර්ණ කරන්න හරියට මං ඔය කියන්නේ ඔතනින් අපිට මේ ධාරාව හොයාගත්තනම් හරිනේ අරකින් ඊට පස්සේ අයිත් දාලා ගතයිනේ වි ඉතින් මම ධාරාවයි මට 5500 කියේ 2500 2500 2500 සමාන්තර මේ ශ්‍රේණිගතව තියෙනවා ආ හරි 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 අර දෙකට බෙදෙන ඒක හිතෙන් හදන්න ඕන මම දිගට හදන්න කියලා වැරද්දුයි අපිට මොකක් හරි එක දැන් වෝල් මීටර් පාටම් ගන්නවා එයා පරිපූර්ණ කරන්න එයා ඇතුලේ ප්‍රතිරෝධයක් තියෙනවා නම් එයා එළියට දාන්න ඒක කියන්නේ එහෙම අවුලන්නේ දෙයක් නෑ අර බැටරියක් දෙන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා කියලා එතකොට ඒක කම්බියේ ඕන දෙපැත්තෙන් ඕන පැත්තට දැම්මට අවුලන්නේ නෑ මේක ප්‍රශ්න නැහැ ඕන තරම් දාන්න පුළුවන් හැබැයි මෙහෙම දාන්න බෑ මේ සංදියක් තියෙනකොට ඒකට මෙහෙම දාන්න බෑ හරි හරි
තව දිනා 23 ගොඩාර ප්‍රස්තාර ටිකක් තමයි වැරදුණු. දැන් බලන්න යනකල් ගණන් හදන්න ගියාද මේ මායාව? රූපේ දැක්කේ පරිපතේ x y යන මැද දූගත කරනවා. මැද දූගතයි. කොට ඇද්දි ධාරා ගණන් මුත්තේ. ඒ සර්පණ ඇතුළු ප්‍රතිරෝධය සම්පූර්ණ ඩිගෝස්සේ x සිට y දක්වා විචලනය වෙන පොරට සාපේක්ෂව v ඒ වෙනස් වෙන ආකාරයෙන් වඩා තනින් කොහොමද ගණන්? එහෙනම් මැද බිඳුවයි. ඔව්. හරි. එන අයිතර ගන්න පුළුවන් 3 4. හරිද? හා. ඒ වල විභාගයෙන් යනන්නේ. එකනේ උත්තරේද උඹ? බලමු. මැදදි බිඳුවයි. හරි. හරි. x වලට ආව පස්සේ. එතනදි. වෙන ප්‍රතිරෝධයක් තියෙන්න බෑනේ. උඩ ප්‍රතිරෝධයක් තියෙනවනේ. ඈ. උඩ r නෝට් කියලා ප්‍රතිරෝධයක් තියෙන ඉඳ එතනක් තියෙන්න ඕනේ නේද? x වලට ආව පස්සේ ආ a වල විභාගයනේ අහන්නේ. ඔව්. හරි. ඒක බිඳුවයි. එතකොට ආ මෙහෙම a වල විභාගය අහන්න. එතකොට මෙතන මෙයා බිඳුවයි ඊට සාපේක්ෂව මෙතන මොකක්ද දෙන්නේ? 10 මෙතන අගයක් තියෙනවා. 10. හරිද? හරි. ඒ ගණන් කොහොමද? 10 සමානයි IR. දැන් තමයි මෙහෙම ගන්න පුළුවන්. මෙතන B කියලා ගමු. A. V A න V B සමානයි IR. මෙයා බිඳුව වෙනවනේ. නැහැ. VB බිඳුව වෙනවනේ. BA සමානයි IR නෝට් වෙනවා. එහෙනම් අගයක් තියෙනවා. මෙතන බිඳුව වෙලා IR නෝට් වෙන VA. තේරුණාද? ඔව්. හරි. මේ R ධාරාව කරන මෙතන R නෝට් කෙනෙක් ඉන්නවා. එතන පැත්ත බිඳුවයි. එහෙනම් බිඳුවට සාපේක්ෂව මෙතන විභාගය ගන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් VA ඍණ බිඳුව සමානයි i වාරයක් කාරණෝ. එහෙනම් විභව අන්තරයක් තියෙනවා. එහෙනම් v එකක් තියෙනවා. හරි. එහෙනම් අගයක් තියෙනවා. ඒ වගේ තමයි පටන් ගන්න දෙන්නේ පටන් ගන්නේ අගය. ඊට පස්සේ මෙයා මෙතන තහම් පස්සේ r dash කියලා ගන්න. මොකද එන්නේ? 10 සමානයි. අතල මෙතන r dash i ධන I R not නේද? ඔව්. එහෙනම් මෙතන අනිවාර්යෙන් විභවයේ ධනාගයක් තියෙනවා. හරි. එහෙනම් ධනාගය තියෙන මේ වගේ තැනින් පටන් ගන්න. ඊට පස්සේ ආයි මේ ද කැලලට මේ කැලල එකතු වෙන ඉන්න මේක නිකන් වක්‍රයක් වගේ. හරි. ඊට පස්සේ මේ පැත්තට යනකොට මෙතන මේ පැත්තට ආයි අරගම නේද? මේ පැත්තට ගියා හා සමානයි මේ පැත්තට. ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ නේද? දැන් මෙතන කරන ප්‍රතිරෝධය එන්නේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා. ඔව් බින්න. ආයෙ වෙලා ආයි තා. ඔව්. වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන යනවා. ඔව්. දැන් ආයි බං. ඔව් උඩ යන. හරිය. 3. ඊළඟ පොඩ්ඩයි ඉන්න. ඔව් ලියනවා.
මේක මෙහෙම කරන්න පුළුවන් මේ 10 සමානයි r'i ධන va ir නෝට් කරලා දැන් va ඔව් එහෙනම් මෙතන r' එන්න ඉන්නේ වැඩි වෙනකොට මොකද වෙන්නේ මෙයා නිතයි මෙයා ඉන්නේ අඩු අඩු මේකත් දැන් හරිය ඊළඟට 25 සුද්ධ පෙනයි පරිපතේ දී ඉජල ප්‍රතිරෝධිකයන් වනාතර සුන්ීයට ප්‍රතිරෝධිකයි කොහේ අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් අපිනී හැකි අතර ඒ සහ ඊජල් පිළිවෙලෙන් ඇමිටරේගේ වෝල්මීටර් TE ප්‍රතිරෝධය වැඩි කරන විට මොකද තමයි වෙන්නේ මෙදෙන පරිපූර්ණයි ඔව් එහෙනම් මෙයා හරහා ධාරාව වෙනවද නැහැ නේ නැහැ එහෙනම් මෙයාගෙන් එන i මෙයාගෙන් කියන මේකේ ලස්සන දේ හරි යනි එතකොට මෙයාගේ අම්බන්තර ප්‍රතිරෝධය ගැන කියලා නැහැ මොනවත් නැහැ හරි මෙයා වැඩි කරන එක මෙයාට වැදගත් නැහැ මොකද මෙයා හයිපර්ලින්ක් කරන්නේ කොහෙද ඉඳලා මං හිතුවේ දැන් පී වැඩි කරනකොට එතන තියාගන්න විභවය වැඩි නේ එතකොට එහෙම හින්ද වැඩි වෙනවා එහෙනම් මෙහෙම තියෙනවා ප්‍රතිරෝධය මෙතන ප්‍රතිරෝධය වැඩි වෙනකොට විභවය වැඩි වෙනවා මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා සම්පූර්ණ විභවය පහෙන්නේ මෙතනද මෙතන ප්‍රතිරෝධ තියෙනවද නෑ ඇයි ඉතින් එහෙම වෙන්නේ දැන් එතකොට පී වැඩි කරනකොට r වැඩි වෙනවා නේ එතකොට එතන තියාගන්න මේ විභවය වැඩි වෙන්නේ නැද්ද මේ නියතයි ඒ මේ හැරි ප්‍රතිරෝධ නැහැ ප්‍රතිරෝධ ටික තියෙන්නේ මෙතන ලබතට හරි විභවය මේ බැටරි දෙක මත මෙතන ලා පහයි මෙතන පහයි මොනවා පහයි එහෙනම් පහ නියතයි එහෙනම් ආ ඒ කියන්නේ p වැඩි කරනකොට q ගෙන් අඩු වෙනවා නේ q වැඩි වෙනවා නෙමෙයි මේකෙන් මොකද p දාන q නේ ඔව් හරි p වැඩි කරනකොට මොකද වෙන්නේ i අඩු වෙනවා මෙයා නියතයි කියනවා ඔව් මෙයා නියතයිද p වෙනස් කරන්න පුළුවන් හරි වෝල්මීටර් හයි කරලා තියෙන කාගේ දෙපැත්තටද බැටරි දෙපැත්තට නේ බැටරි දෙපැත්තට මෙයාගේ පරිපූර්ණයි එහෙනම් මෙයාගේ ඉබබා ඉන්නේ නැහැ හරි හරි එහෙනම් දැන් 5 වෝල්ට් 5 වෝල්ට් 5 වෝල්ට් මෙතන නම් 5 එහෙනම් මෙයා 5 වෝල්ට් තාම වෙන්න නැහැ මිස් ඒක ප්‍රශ්නේ එහෙනම් v නියතයි එන ප්‍රතිරෝධ වෙනස් වෙනකොට අනිත් එක වෙනස් වෙන්න ඕන මොකද්ද ධාරා ප්‍රතිරෝධ වැඩි වෙනකොට නම් ධාරාව හරි හරි මං ඉදේ අර අරම එහෙම හිතන්න බෑ එහෙම හිතන්න පුළුවන් මෙන්න මෙහි ප්‍රතිරෝධයක් තියෙනවා නම් අපි තුම මෙතන එනාගේ ඕම්මගේ 3යි එහෙනම් මෙතන 2යි නම් මෙතන බෝල් 2යි මෙතන බෝල් 3යි මෙතන අපි 4ට වෙනවා වැඩි කරොත් මෙතනට එතකොට 7යි හතෙන් හතර ඔය ප්‍රමාණය මෙයාට ඉතින් මේ මෙයාට හරියයි එහෙම හදන්න පුළුවන් මෙයා දිනවන මෙතන එහෙම එකක් නැහැ ඊළඟ මොකක් පොඩ්ඩක් ලියා ගන්න අදකට ඉගෙන ගන්න ඕනේ මේ ඉක්මනට. ආ. 959 ට වගේ. නෑ හෙට රෑටත් තියෙන. හෙට රෑ 8ට. හෙට මෙහෙම මේ උදේම තාපන්තියක් තියෙන එක කට්ටුනොත් එහෙම උදේ තියෙනවා. ආ. අවුරුදු හිඳලා මේ දවස්වල ෂුවර් නෑ තාමට අද කතා කරන්න වෙලාවක් නෑ. ආ.
මේ ඊළඟට 35 වශයෙන් නැනවද? ඔය එක පාට නැවතිලා තින්නේ. ඒ කෝල් එකක් ආවා. මොකද ඊළඟ ගාන 35. විද්‍යාගාර පරීක්ෂණාත්මක සැකසුමක ඉදිරි ආම්පන් සම්බන්ධ කිරීම පහද ඒවායි වඩා සුදුසු වන්නේ මොනවද කියලා අහනවා. පරිකරණය කරන ලද කෙටි සිහින් කම්. දැන් ඕකේ මොකද්ද හිතන්න ඕන? හොඳම වෙන්නේ මොනවද කියලා නහන්නේ? හරි පරිවර්ණය කරන්න ඕනේ කොහොමද? එහෙම නැත්නම් කරන්ට් එක වදින්න පුළුවන්. ඔව්. ඒකේ ප්‍රශ්නේ. හරි. ඔව්. ආරක්ෂාවට මූලික දාන දෙන්න ඕනේ. එහෙනම් පරිවර්ණය කරන්න ඕනේ. විදුලි ආම්පාන එහෙනම් කරන්ට් එක වදින්න පුළුවන් ඒක පරිවර්ණය කරා. මහත කම්පි භාවිත කරන්න ඕනේ. ඒතර මොකද කියන්නේ ප්‍රතිරෝධය? ප්‍රතිරෝධය අඩු වෙනවා. එහෙම ඒවනේ හොඳ. विद्युत प्रतिरोधक විචලනයේ ආකාරය නම් දීලා තිනවා ප්‍රස්තාව තුනෙන් පෙන්වන්න කරන්නේ මොනවද කියලා පරණී කියේ මොකද දීලා තින්නේ ප්‍රතිරෝධක තාවය වෙනස් වෙන හැටි අපි දන්නේ රෝ සමානයි R A බෙදීම L නේද ඔව් ප්‍රතිරෝධය වෙනවනේ ඔව් මේ දෙක සලකන්නේ අපි මොකද හේතුව? ඒ වැඩි වෙනකොට එලුත් වැඩි වෙනවා වැඩි වෙනවා ප්‍රසාරණය නෝ ඒකද මෙතන ඒ දෙක සලකන්නේ ඒක කුඩා ලෙස සලකලා රෝ ගැන හිතනවා R R වැඩි වෙනකොට ගැන රෝ වැඩි වෙනවා එහෙනම් බලන්න පළවෙනි ප්‍රස්තාරය ආරම්භක අගයෙන් පටන් ගන්න කොහොමද ලෝ වල ප්‍රතිරෝධයක් තියෙනවා නේද බන්ධන කඩන ප්‍රමාණය වැඩි වෙනවා මොකද ශක්තිය ගන්න ප්‍රමාණය වැඩි උෂ්ණත්වය වැඩි වෙනවා ඔව් එහෙනම් බන්ධන කඩනවා කියන්නේ වැඩිපුර ආරෝපණ ගමන් කරනවා එහෙනම් ආරෝපණ වැඩිපුර ගමන් කරනවා කියන්නේ සන්නාගතාවේ වැඩි වෙනවා එහෙනම් ප්‍රතිරෝධකතාවේ අඩු වෙනවා මතකද ඔව් එහෙනම් B කියන්නේ මොකද්ද අර්ධ සන්නායක B කියන්නේ මොකද්ද සුපිර සන්නායක සීවල පදන්නේ අඩු උෂ්ණත්වවලදී ඒක ප්‍රතිරෝධයක් නැහැ. හරි. සුපිරි සන්නායක කියන්නේ කොහොමද? ඒ අපි කියන්නේ මං කව අර අපි දාන වායු වල දාන සමීකරණ මේවට දාන්න පුළුවන්. චාලක ශක්තිය සමානයි 2^3 kT 90ක උෂ්ණත්වයේ බිඳුව නම් චාලක ශක්තිය බිඳුවයි. එහෙනම් මොකක් හරි සන්නායකයක් ඇතුළේ තියෙන 90 උෂ්ණත්වයේ බිඳුව ආසන්නය කියන්නේ කෙල්වින් බිඳුව ආසන්නයට කියනකොට ඒගොල්ලෝ චාල ශක්තිය අඩු වෙලා යනවා. එහෙනම් ප්‍රතිරෝධය නැති වෙලා යනවා. හරි. එහෙනම් සුපිරි සන්නායක තියෙන්නේ අඩු උෂ්ණත්වවල. හරිද? එතකොට ඒ උෂ්ණත්වය වැඩි කරන්නේ නැහැ. ප්‍රතිරෝධය වැඩි වෙනවා. සාමාන්‍ය ප්‍රතිරෝධය. එතකොට ඒක සුපිරි සන්නායක. පොඩ්ඩක් ඉන්න ඉරියල් ලියා ගන්න.
මේ මේක මෝඩකම මේක දාන්නේ මොකද කියන්නේ ඒ ලෙවල් මට්ටමට නම් මෙහෙම එකක් නැහැ මේකින් තමයි කියා දෙන්නේ මොකද මේක අපි ඒ ලෙවල් මට්ටම කියන ගන්නේ වායු වලට විතරයි එපස්සම ගන්න වලට දාන්න බෑ හැම එකටම දාන්න इलाड बड़े इंदा बड़े तो जब नियम गाना लगी बारे का दर्नो नहीं हम बोलो ओके में नेकिंग इलांगटे 39 है एकाकार कामिये का ए बी सी नाम सामान दिखेंगे नहीं कोटा सुना कपाय तभी वो भी बनने की बात भी संबंध कर रहे ए टू एमिट्रे पार्टांग के क्या दर्शन देखा नाम ए वन एमिट्रे पार्टांग के किये दिला ये ये हम किया नहीं कोमन ए टू एमिट्रे क्या दर्शन देखा नाम ए वन वाला भी किये दिला तो ए वन ए टू देना परिपूर्ण नहीं එතකොට කොටු වලින් ඇඳලා තියෙන්නේ ප්‍රතිරෝධනේ ආ එවන් R R R හරි හරි එහෙනම් මෙයාගේ පාඩම් එක කියන්නේ කියන්නේ यवन दशम हतरा इनिप ඉවරට මාක ලිමාට දැන් මට කිසිම දෙයක් පාඩම් නැහැ මේකේ විසමන අයියා මම නම් හරි පරිපූර්ණම පරිබදිර බලපෑම නැහැ ඒක ඊළඟ මොකද ඊළඟට 40ක් වරදු පරිපතේ වෙන සෑම උපාංගයක පරිපූර්ණව නතර x ලක්ෂය बैटरी दान මේ පැත්තේ ඉන්නවා 10යි වෝල්ට් බැටරිය. මං හරිනේ 10යි 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 50යි 20යි. 10යි 10යි 50යි 20යි 10යි.
ඔක්කොම අමතක කරා. අනිත් කැරි අමතක කරා. දැන් මෙතන ඕනේ. මෙහෙම දැක් කරා. 10 වෝල්ට් සමානයි. මෙයා හරහා යන I ධාරාව මෙහෙම ගිල මෙහෙම ගිල මෙහෙම ගිල මෙහෙම ගිල මෙතන යනවා. එහෙනම් 10යි I ධන 10යි I ධන 50යි I ධන 20 මේ බවට වගේ කියන්නේ. ධන 10යි I. හරි. එහෙනම් කොහොමද කියන්නේ? 30යි 20යි 50යි 100යි. I සමානයි 0.1. ආවද? සතුටුයි. හරි. 0.1 ආවා. එහෙනම් මෙයා හරහා විභව වැතුම කීයද? මෙයා හරහා. එකයි. 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 මෙතන? පහයි. මෙතන? දෙකයි. දෙකයි. මෙතන? එකයි. එකයි. ඔන්න විභව වැතුමක් තියෙනවා. දැන් මම අර කිව්ව විදිහට එහෙනම් මේක මේ ටික එකතු කරාම කවුද ඉන්නවද? මෙයා. ඔව්. නේද? එහෙනම් මේ જાතියම බැටරියක් හැදෙනවද මේ පැත්තේ? ඔව්. ඔහොම එක්කෙනෙක්ම හැදෙනවා. මේ ටික එකතු කරාම. එහෙනම් මේ බැටරි සෙට් එකම එකතු කරාම පස්සේ මෙයා වගේ. ඔව් ඔව්. හරි. ඔය ඉඳලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මෙතන බින්දුව කරලා. වෝල්ටේජ්. දැන් තමයි කතා කරන්නේ. ඊටු ටික. හා. ඔව්. මෙතන බින්දුව කරලා. ඊට සාපේක්ෂව මෙයා ගිහින් මෙතනට අරන් ගිහිල්ලා. ඒ කියන දැනට. කීයද ධන? ධන 5යි. ධන 5යි. ධන පැත්තක්. මේ අරගෙන මෙතන තියලා කීයද? ඍණ 2යි. හරි දැන් ගණන් මට ඔකට එන වෙලාවක් ගියා. අර පෝෂකමේ හදා ගන්න. ඒක ලේසි. මම 5යි 2යි ගත්ත මේ ධන ඍණ තමයි වැරදුම්. හරි. මෙයා ඔව් ඒක නෙමෙයි. නිකන් අපිට අන්තරය ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. තේරුණා? ඉතින් මෙහෙම හිතන්න පුළුවන් ධාරාව යන්නේ මෙහි ඉඳලා මෙහෙම 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 ගිහලා මෙහෙම විභවාන්තරය ගත්තා 5 2 යාවන් ඔව් ආවේ මේ පැත්තේ එහෙනම් විභවයේ වැඩි පැත්තේ ඉඳන් අඩු පැත්තට එන්නේ එහෙනම් විභවයේ වැඩි මේ පැත්තේ මෙතන බිඳුවයි එහෙනම් මෙතන ධනාවිය ආයන අතරින මෙතන ඉන්න මෙහෙ පල්ලෙහාට යන්නේ එහෙනම් මේ බිඳුවට වඩා අඩු වගේක් මේ පැත්තේ එහෙනම් ඍණාවිය ඍණ 2යි හරි හරි එනි නපුරු නැත්තම් කෝෂ දාන්න පොඩ්ඩක් ඉන්න ඕනි ආදර ලැබු දෙමු ගන්න යෝ මට අර දැන් බැටරිය දාන එකේ මට තේරෙනවා ඇයි ඒ අර ගානක් දාන්නේ හරියටම ප්‍රතිරෝධ වලට බෙදෙන්න කියලා. ඒ වුණාට මට තේරෙන්නේ ඇයි ඒක දාන්න ඕනේ මොන මොන අතරද කියලා. අපි හොයන්න ඕන ඒවා දැන් මම හරි. මෙන්න මෙන්න දියාව දාලා හරියන්න. අපි හොයන්න ඕනේ කියන එක ප්‍රතිරෝධ ගානට දාන්න. ඔව් බැටරිය හදනවා කියන්නේ ප්‍රතිරෝධ දෙකයි නම් 2 වෝල්ට් බැටරියක් දානවා එක සමාන. එතකොට සමාන බෙදෙනවා නේද ගාන. අපි සාකච්ඡා කරන අපිට XY අතර කොහෙන්ද කිව්වා කියලා. ඔව්. XY අතර ප්‍රතිරෝධ දෙකයි නම් අන්නේ ඒකට අදාළව බැටරියක් ගන්න. එහෙම කරන්නේ. ආ දාලා ඒක අනිත් වලට දදා බලනවා එහෙමද? හ්ම්. හරි හරි.
ඊළඟට අයිත්තර දුනා 42. දෙකත් ඒ වගේ එකක් පෙන්නට පරිපථයේ වී වෝල්ට් වී මගින් දක්වා ඇත්තේ පරිපූර්ණ මැද බිඳු වෝල්ට්මීටර ආ විචල ප්‍රතිරෝධකයාගේ බිඳුවේ සිට ලොකු වගේ රැණිකක් වෙනස් කළ හැක ආර් යගේ 10000 සිට බිඳුව දක්වා අඩු කිරීමේදී වෝල්ට්මීටර කීම ආසන වශයෙන් කීය වගේ වෙන්න පුළුවන්ද කියලා එන මේක හදන්න නැතුව ගන්න උත්තරේ එබ්නයි දැන් මම එකක් කරා දැන් R බිඳුව කරලා ඊට පස්සේ බැලුවා. එතකොට අතෙන් 10 2 2 සමානව බෙදෙනවනි 5 5. හදන්න නැතුව ගන්න කියලා කියන්නේ. ඔව්. ආසන්න වශයෙන් ගන්න කියන්නේ ඒකනේ. ඔව්. මේක 7500. 750යි 250. 750 250.750 දාහෙන් 75 750 මෙයාට 10 250 මෙයාට මෙයාට එහෙනම් මෙතනට 7.5 වෝල්ට් මෙතනට 2.5 වෝල්ට් නේද ඕ ඕ හරි මේ බඳ බූගත කරලා දැන් මෙතන බිඳුවයි නේද සාපේක්ෂව මෙතන කීයද 2.5 5යි මෙතනට එනකොට ඉතුරු 7.5 කියන ඔක්කොම 10යි හරිද හරි මෙතන වෝල්ටේජ් එක කියන්නේ එතකොට ධන දෙකයි දැන් මෙතන ධන මෙබ බිඳුවයි ධන දෙකයි සම්පා ප්‍රශ්නයක් නැහැ දැන් වෙනින් බයි මේ බයි මෙයා ලොකු වගයක් ධන හදන්න එපා මේක ලොකු වගය එහෙනම් මෙයා හරහා ධාරාව යනවලු නැහැ නැහැ යන්නේ කාගේ හරහාද මෙයා ගැන ඕන එනවාද ඔව් මෙහෙම ආවා මෙහෙ යන්න බෑ මෙහෙම යන්න 100යි 100යි එහෙනම් 5යි 5යි බෙදා ගන්න ඔව් බිඳුවයි 5යි මෙතන ගාව 10යි හරිනේ හරි ධන 5යි නේද එතකොට අර පැත්ත ඍණ කියන ගහලාද හරි මෙතන ධන 5යි මෙතන ධන 2.5යි හරි විභව අන්තරය නේද ගන්න ඕනේ ඕ විභාන්තරය කීයද 2.5යි 2.5 සම්බන්ධ කරලා තියෙන හරියටම වැරදියිද මේ පැත්ත ධන 5යි මෙතන ධන 2.5යි මීට සාපේක්ෂව මෙහෙ ඍණයි අඩුයි ඉතින් ධනයිනේ අර වෝල්ට් මීටරේ ගහලා තියෙන්නේ ඒක තමයි වෝල් මීටරේ හයිබල් දින හරියටද වැරදියද ඒක කොහොමද කියන්නේ වෝල් මීටරේ හරියට සම්බන්ධ කරන්න නම් ධන පැත්තට ධන සම්බන්ධ වෙන්න ඕනේ ඉතින් දෙකම ධනයි හරි දෙකම ධනවල මෙයාට වඩා මෙයා අඩුයි ආ ඒකට සාපේක්ෂව නේ බලන්නේ හරිද ඔව් ඔව් හරි එහෙනම් මෙතනට සාපේක්ෂව මෙතන අඩුයි අඩුයි ඔව් එහෙනම් මෙයා අනිත් පැත්ත ගනුනම් හරි එන මැද බිඳුව එක මැද තියෙන බිඳුව එන වැරදියට පෙන්නන්න එන ඍණ විදිය පෙන්න හරි නාඩිය ඊළඟට මොකද වෙලා තියෙන්නේ නැවට පාර බිඳුව එයා බිඳුව නම් එන මේ පාර දිගේ ධාරාව යන ගත්තා එන මෙතන බිඳුව මෙතන බිඳුව මෙතන බිඳුව මෙතන බිඳුව මෙතන බිඳුව බිඳුවයි ඉස්සරහට එන හරියට සම්බන්ධ වෙලා ධන දෙකයි සම්බන්ධ ඔය ගණන් නෙමෙයි
ඒක නම් ඕම නැහැ හිතුන්නේ මම කිව්වා වෝල් මීටරේ වැරදිට සම්බන්ධ වුණොත් එක පාටාංග වෙනස් වෙනවා කියලා අනිත් පැත්ත ගහනවා කියලා ඔහොම කිව්වේ ඔය පළවෙනි ගානේ ඒක අපිට තුනක් කරද්දෝ 43 මට ආදා ගන්න බැරි වුණා මම ඒ කිව්වේ ඒ වගේ ඉන්ස්ටන්ට් හේතුවක් කියලා ඔය කොහොමද මිනිස්ටර් නේන්න पलवनी बार बल देर पोड इन पोडल पोड तीन मंगरदेदने देर उच्चर ओ ඊළඟට 45 මම විනාඩියක් දෙනවද පොඩ්ඩක් ආ මොකද ඊළඟ ගාන ඊළඟට 45 පරිපථයේ රූපේ පෙන්වා ඇති අයරු 75 යොම් ප්‍රතිරෝධයක් සහ පෙට්ටියක් පෙට්ටියක B අඩංගු නොදන්නා ප්‍රතිරෝධයක් ප්‍රතිරෝධ සංයුක්තයක් බැටරි අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් මතක හැරිය හැකියි හරි B එක ඇතුළේ තියෙන ප්‍රතිරෝධ සෙට් එක ඔව් 75 යොම් ප්‍රතිරෝධය හරහා විභව අන්තරේ 9ක් නම් පහත සඳහන් කුමක් නොදන්නා ප්‍රතිරෝධයේ නිරූපණය කරයිද කියලා හරි හරි ඔව් අරක දැන් මෙතන 9 මෙතනට 9 න අතනට 3 වෝල්ට් ඔව් 75 R No.
आर बिंदी में हेतु पर हाँ समान है तुम बिंदी मार में नामे बिंदी हेतु पर तुम्हारे एकाए हैं तुम्हारे आर समान है हेतु पर है आर समान है बिजी पाँच पाँच है ना मित्र ना सामग्री वितरण दिखे जाना ना बिजी पाँच पालने के बिजी पाँच दिन ने है ना देख दोलाए दशम पाँच कार्य यानी नहीं देवजी के मुकाते ने विजी पहाड़ यकीन सामना आ गया है ना तन प्रतिरोध यार पेन नाम ने नै अन्य एक अरे रमांगे हु आता तो ऐ ये कि यार सामना आ गया निकाम एक आ रहा है यानो इतना वोल्टेज ने सत्य ना दे तो पड़े हाँ प्रतिरोध यार डन नहीं तो हाथरे नहीं के पना है यानी हाँ नै विजी पाद एक कदम अंगे कर गए हु पना है तुम भी निकला उत्तरे पना है समांतर गता है उत्तरे विजी पाद है ना मैं आ ना विधि पा देख का मार कर दी इलाका टा तीबा उत्तर देख का कम गया हुआ है हाथली साया लेजी में पेपर तुम ना बताओ भाई में हाँ चले सी हम भी नहीं लेसी तो एकदम ये भी बात एक मौका की मार्ट क्या करेगी ओ हाथ इलान कर नहीं साये एक तमाम सुजु लोगों का भी तूना पहाड़ तो जाके मैंने उसका वाले बाज मैंने मैंने बाज में कर लाती ऐसी में दिग वरी कर ला उष्णते वरी कर ला दी हम भी बर्नाली का कार्य टे और तनर ला दी एक समान काम भी क्या है आंधी ने नो यह ना परिवार समान है नहीं दे नो प्रतिरोध वैली कराने हेतु होना तो किला खाना ऐसी भी इंडी को वैली कर ला दिग वैली करा महाराज का डर अडूएं अटू है ना वहाँ रो समान है आर ए बिजी में एल एल आर समान है रो एल बिजी में ए ई दिग वैली कर ला महाराज का डर अटू है ना संपूर्ण सेट टेक में वैली दे ला मैं आडू ना करके ने ताई लड़ू ना के निकट आओ ये अडू है ना ये आडू ना करके ने मुका संपूर्ण पादे में बैठी है ना हाँ हार गया हार तूने मेरे ने रोड़ा रहा देखे मेरे को हमें इंटरनेट लोग आ गया कि गया अन्य ना रहती असने करन एक ना इलान ही हो देख दूसरा रही अरे हाँ एक है भाई कंबी के पदनार का कागज तो तन लादी एक एक वेडन इधर ने मट्ट मट्ट नान बरादी ऐ क्या हर ऐतरे ऐतरे ही मिना अद ओ ऐ कैपेसिटेंस के लिए आप कह रहा ये क्या हाँ ने चुंबक क्षेत्र के साथ एक इधर मट्ट में ने ये क्या हाँ ने चुंबक से इसका क्या नहीं हो चुंबक क्षेत्र क्या कहते हैं चुंबक क्षेत्र के साथ क्या मालूम प्रतिरोध क्या करना है क्या ने उगाते कर गया ने इंडक्टेंस इंडक्टेंस ठीक है कैपेसिटेंस नहीं इंडक्टेंस ඒ කියන්නේ ඉතින් අපි කියමු මේ දැන් සම්මත මේ මේ මේක මේ හරි කියලා දන්නේ කෙනෙක් ඉන්නා කියලා එතකොට තුන්ටම හරි කියලා නිගහන්නේ ඉතින් මේ මට්ටම නැහැ නේද ඉල්ල සිලබස් එක නෑ අපි කියමු නිකන් දන්නවා කියලා ඌ ඊට වඩා ඉතින් ඒ හොඳයි වලට එහෙම ඒ මේ මට්ටමේ කියන ප්‍රශ්න කරන්න ප්‍රතිරෝධය බෑ ඒ මට්ටමේ කියන ප්‍රතිරෝධය ඉන්නේ ආර් වල ඉන්නේ එකින්ද මේක එතන වැරදි කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ මට්ටමෙන් එහාට ගියොත් එහෙම ප්‍රතිරෝධය කියන එක ಜಾති තුනක් තියෙනවා. එකක් තමයි කම්බි වල තියෙන ප්‍රතිරෝධය. අනිත් එක කැපැසිටර් මේ මොකද විභව අන්තරයක් නිසා ඇති ශක්ති හානිය. ශක්ති හානිය නේ ප්‍රතිරෝධයක් කියලා කියන්නේ. නෝ. ශක්ති ගලා යන දෙන්නේ නැහැ කියන එකනේ හානිය කියලා කරලා දානවා. නෝ. හරි. අවස්ථා තුනක් තියෙනවා එකක් ප්‍රතිරෝධය නිසා අනිත් එක කැපැසිටර් එකක් නිසා ඒ කියන්නේ ශක්ති ගබඩා කරනවා. මතකද නෝ. භාගයක් මොකද c v වර්ගයේ ශක්තිය ගබඩා කරනවා ඊට අමතරව පරිනාලිකාවක චුම්බක ශේෂය නිසා එයා ඇතුලේ ඉන්ඩක්ටන්ස් කියලා එකක් ඇති වෙනවා ඔය තුනම ඉඳ ශක්තිය හානි වෙනවා ඒක තමයි කරන්ට් එක ගලනකොට කියන්නේ බාහිර කරන්ට් එක ගලනකොට ශක්තිය හානි වෙන ක්‍රම තුනයි කැපැසිටන්ස් ඉන්ඩක්ටන්ස් මේක මොකද රෙසිස්ටන්ස් හරි නැදියෝ
මම දවසක් කිව්වා නේද අපිට එල්ඩී පත්තු කරන්න පුළුවන් එල්ඩී නේ සීඑෆ්එල් පත්තු කරන්න පුළුවන් කියලා 33000 මැදට කියලා ඔව් වයර් එකේ ගවන්න නැතු ඔව් ඒක ආයේ මොකද උඹගේ සේස් ඉන්නා නේ ආ වයර් නැහැ කම්බි දෙකක් යනකොට ඉස්සරහින් මෙහෙම යනකොට විභව අන්තර ඒ කියන්නේ එකම කලාවෙන් නෙවෙයි නම් යන්නේ දෙන්න අතර විභව අන්තරයක් තියෙනවා ආ හරි හරි මම මතයි එතකොට ඒක කැපැසිටි එකක් වගේ හරි ඒ කියන්නේ ඒක පොඩ්ඩ වෙලාවෙද පත්තු වෙන්නේ නෑ ඒක මෙහෙමනේ එකක 230 යන්නේ මෙහෙම කියමු හා අනිත් එක 230 යන්නේ මෙහෙම හා එතකොට ඉබා එතන මේකේ ධන 230 වෙන වෙලාව මේ වෙන 230 හරි ඒ විභව අන්තරය අන්තරයක් තියෙනවා ඒක කැපැසිටි එකක් වගේ හරි ඒ ඊළඟට ටයිප් වෙන්නේ 62 62 නෙමෙයි 58 62 නම් මොකද මන්නේ 62 තේරෙන්නේ නැහැ මට ආදන්න පෙන්නලි පරිපථයේ නියත ප්‍රතිරෝධ තුනක් බිංදුවේ සිට ආදක්ක වෙනස් කළ හැකි විචල ප්‍රතිරෝධකයක් XY හරහා ලබාගත හැකි උපරි වෝල්ටිතා මොකද්ද කියලා හරි XY ගැන ලබා ගන්න පුළුවන් උපරි වෝල්ටිතා උපරිම වෝල්ටිතා ලබා ගන්න උපරි ප්‍රතිරෝධයක් තියෙනව නේද යන් ඉන්න නෑ නේද එබං එකම ධාරාව ගලන්නේ වෝල්මීටරේ බලපෑම මේකෙන් අයි ධාරාවක් ගලන පල්ලේ හරි වෝල්මීටරේ බලපෑම නැහැ මේ බලන්න පරිපූර්ණයි ඔව් XY අතර වෝල්මීටරද මම ඔව් එහෙනම් මෙහාරා අයි ධාරාවක් යනවා ඔන්න අපි අගේ බිංදුවේ ඉඳලා මෙතනට තමයි වෙනස් කරන්නේ එහෙනම් උපරිම දුරක් ගියාම ඒ කියන්නේ සම්පූර්ණ මෙතනට වෙන්න පුළුවන් උපරිම දුර එහෙනම් උපරිම ප්‍රතිරෝධයක් ආවම තමයි උපරිම විභවාන්තරයක් එන්න නේද ඔව් හරි එහෙනම් මෙහෙම තියෙනවා මෙතන ආයේ ප්‍රතිරෝධයක් තියෙනවා මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා වෝල්ටේජ් එක V එතන බිංදුව භූගත කරලා එහෙම නේද ඔව් අපෙන් අහන්නේ වටින් ගිහිල්ලා මේ අතර විභාන්තරය කීයද කියලා ඔව් එහෙනම් දැන් මේක අමතක කරලා දාලා මේ විභවান্তরে ගන්න ඒක කොහොමද වෙන්නේ මෙතන මේ දෙන්නේ සමගිය කීයද 2r 2r මෙතන r එහෙනම් උත්තරේ කීයද 2r මෙදීම 3 උඩේ කීයද උඩේ කී r හරි එහෙනම් මෙතන ඉන්නේ ඔහොම එක ඔව් එහෙනම් ඔක්කොම කීයද වෝල්ටේජ් එක මේ ප්‍රතිරෝධය ඔක්කොම IR බෙදින්. ඔව්. 1 3 IR බෙදින් 3ක් උඩට ගියා. ඔව්. ප්‍රතිරෝධ අනුපාතය විභාග අනුපාතයට ඔව් සමාන. සමාන. එහෙනම් උඩට ගියේ වෝල්ටීතාව ගන්න පුළුවන් මෙයාගෙන්. ඔව්. මුළු ප්‍රතිරෝධය මේකට අනුපාතය ගත්තා ඒක වෝල්ටීජ් වැඩි කරා. ඒ වගේම හොයන්න පුළුවන් 5 IR බෙදින් 3 සමානයි 2 IR බෙදින් තුන කොච්චර වෝල්ටිතාවයක් තියේද එහෙම නේද ඔව් මෙතන වෝල්ටිතාව කපන යනවා ආතර කපන යනවා දෙක බෙදීම 5යි v එච්චර ප්‍රමාණයක් තියෙන මේ ආතර අර දෙක සමානව බෙදෙනවා නේ හරිය එන්න මෙතන 5යි මේ ගණන්නේ 62 රූපේ පෙන්ව ඇති බැටරියේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R0 හරහා වෝල්ටීතාවය 5යි. R0 හරහා 5යි. හරි. R0 E අගේ සීරුමාරු කර XY තදා XY දකුණු පැත්තේ ජාල කොටසේ සමක ප්‍රතිරෝධය කියන එක. සීරුමාරු කරලා ගියට හරියට වෝල්ට් 5ක් කළා එතන. R0 කියන තැනේ 5ක් කියලා. ඔව්. එහෙම නේද? ඔව්.
ඉතින් සමග ප්‍රතිරෝධය වන්නද මේ විභවාන්තරය බලපෑම නැහැ. හරි ඒක තමයි මේක දීලා තියෙන මොකටද කියවන්න. මෙතන තියෙන R1 මෙතන පිටිපස්සේ ටික Rx පිටිපස්සේ ටික ඔක්කොම ඔව් පිටිපස්සේ ටික ඔක්කොම සමග ප්‍රතිරෝධය දෙන එක අපි අහන්නේ. ඔව් හරි මෙතන 5යි නම් මෙතන කීයද? देखा दस पार नहीं मेतन पहाई वोल्ट ना मेतर वोल्टेज की मेतन पहाई मेन पहाई इतना दहाई तीन नो नौ सन नो हाँ पहाई नहीं तो नो पहाई इतना पहाई के लिए क्या मेतन आर नोट ना मेरे सामने की या किन्नो ප්‍රතිරෝධ අනුපාත විභව අනුපාත සමානයි. එහෙනම් විභව 1ට 1 අනුපාත දිනන ප්‍රතිරෝධය තියෙනවනම් ඈ විභව තියෙන 1ට 1 අනුපාතයි. ඔබට ඇහෙනවද? ඔව් ඔව්. ආ එහෙනම් ප්‍රතිරෝධ සමාන වෙනවා. ප්‍රතිරෝධය සමාන වෙනවා. මෙතන R0 ට මෙතනත් R0 එන්නවා. එහෙනම් R0 සමානයි මොකද්ද? R1 Rx යට R1 දන Rx ට මේ දෙන්නගේ සමගියත් R0 මයි. ඒකෙන් තමයි මෙතන වෝල්ට් 5 ආවේ. ආ පිටිපස්සේ ටික හදන්න කිව්වොත් එහෙම එපා වෙනවා. ඒක තමයි පිටිපස්සේ එක හදන්න බෑනේ. ඒ ටික හදන්න බෑ. ඒකද ප්‍රතිචාරද හදන්නවා. ආ ඒක හදලා පෙන්නන්නකෝ අයිය කචොප්පොත්. මේක හදන්න බෑ මට කොළ දෙක තුනක් කරියන මේක හදන්න. ඒ එහෙම එහෙම ගොඩක් ලොකුයි නේද ඒක? ඔව් මේ 11 වෙනි ගාන හදපන් කර්ච් ඔෆ් නීම. එතකොට තේරෙයි මේක හදන එක මම අමු ගොඩක් කිය. ඉතින් කොළ දෙක තුනක් යනවා. ආ මට හිතා ගන්න බැරි වුණා. ඉතින් මං එහෙම තියලා දැම්මයි. ඊට පස්සේ මේක නම් වරද්දන්න තමයි දෙන්නේ ගණන්. ලස්සන මේ අපිට ඕන විදිහට ගණන් දෙන්නේ නැහැ. එහෙනම් මම මේ ප්‍රතිරෝධයට මේකත් දීලා තියෙන්නේ. යන අම්බරු ඇයි සමග ප්‍රතිරෝධයට මේ විභවයක් දීලා තින්නේ ඇයි කිය. ඒ දීලා තින්නේ අතන අගේමයි අතනක් කියලා කියන්නේ. ඊට අමොද මොඩයි ඉන්න. ඊට පස්සේ 64 64ම හැදුවා මේ පන්තියේ. උඩ කියන්නේ පෙන්නලි බලපදේ ඊ නිරූපණය වන අබ්බැන්තරුදුර නොගේ විතරම කෝලයේ විදුල් ගාම් වල R1 R2 R4 පරිමිත ප්‍රතිරෝධ වේදී යනු R3 ප්‍රතිරෝධ චල ප්‍රතිරෝධයන් හරි उपकल्पनेकल्पनीय धारा संपूर्ण धारा आर्ला නෝමල් සන්නායකයක් දෙපැත්තට සන්නායකයක් තියෙනවා. දැන් මේක සන්නායකයක් වුණාම මේක ප්‍රතිරෝධ බිඳුවයි කියන්නේ. ආ ප්‍රතිරෝධ නැත්නම් නෑ බිඳුව. නම් බිඳුව. ඊට පස්සේ මොකද කරන්නේ? යා අනන්තයක් කරලා. අනන්තයක් කරාම R1 ගෙන් යනවා. ධාරාව යන්නේ R1 හරහා. ඔව්.
සම්පූර්ණ ප්‍රතිරෝධය R O R කෝදන R 1 සමානයි අයියා R 1 ප්‍රතිරෝධ අතර අනුපාතයේ විභාග අනුපාතයට සමානයි සම්පූර්ණ ප්‍රතිරෝධය උඩ ප්‍රතිරෝධ ගණන් මේ ගානේ වගේම හරි හරි මේ ගානේ මිස්සල ගණකදී විභව වලට විදුලි ගණන් ලක්ෂණ हेटाय R2 बिंदु धारा නේද R2 බිඳුවයි කියලා කියන්නේ R1 හරහා ධාරාව යනවාද? ආ නෑ. නෑ. එහෙනම් මේ ටික විතරයි. ධාරාව 6 දැන් ඉන්නේ. නෑ. 2යි. හරිද? හරිය. ඊට පස්සේ R2 අනන්තයයි. 12 සමානයි I වාරයක් R3 ධන I වාරයක් R 1 ඊළඟට පෙන්නදී පරිපථයේ V නෝට් මගින් දක්වා ඇත නොගිනී හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත බැටරියක වෝල්ටේජ් වෝල්ටිතාවය R2 සමග V විචලනය වඩාත්ම නිරූපණය කරනු ලබන්නේ මොකක්ද කියලා අහනවා. හරි. R2 බිඳුව වෙලානේ. අගයක් පෙන්වනවද? R2 बिंदु ना ओ R नोट तीन ना अरे ओ हमने तीन ओ R2 बिंदु है अरे ये ना मैं हर हाल फिल्म में दारा वगैरह R2 बिंदु है ना R1 ने डन तो ආරවන්න දැන් එන මේ අතර තියෙන සන්නායකයන් දැන් මම බෝල් මීට පාටක් කීයේද සන්නායකයන් දෙක අතර බෝල් මීට දිලා නැති නෝ නැහැ ඒක බින්දුව බින්දුව
දින්නේ පටන් ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා අනන්තයයි. එතන මොකද වෙන්නේ? ඒක අනන්තය වුණාම R1 ගෙන් යනවා. R1 ගෙන් යනවා. හරි. ඒකේ අගේ V note V note වඩා අඩුද? V note වඩා අඩු වෙනවනේ ප්‍රතිරෝධින්. ඇයි මෙයා නිමින්ද? එතන V note වඩා අඩු වගේ. මෙතන V1, මෙතන V2 වගේ. එහෙනම් V note කියන්නේ මොකද්ද? V1 ධන V2. එහෙනම් V2 නේ අපිට පෙන්නන්නේ. එහෙනම් V note එක V1 කියලා. එහෙනම් V note වඩා අඩු වගේ. නායක හිතෙන් අදන ගන්න. ඔව්. තව දෙක. 72 තේරුණින්ද පෙන්නදි පරිපතේ V note මගින් දක්වා යත්තේ නොගෙන හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත බැටරි වෝල්ටිතාවය R2 සමග V වෙනස් වී වඩා තුන නිරූපණය යන්නේ මොකද කියලා R2 වෙනස් කරනකොට හරි R2 බිඳුව නම් පෙන්නන්න ඇවිදි කිය R2 බිඳුව වෙලාවේ प्रतिरोध देगा तीनों नहीं था मैं तो R1 මෙතන R2 R3 එහෙමද? ඔව්. මෙතන R2. මෙයා බිඳුවයි. ඔව්. ආරම්භය. එහෙනම් මෙතන මොකුත් නැහැ. එහෙනම් මේ අතර විභාන්තර කියන්නේ කාටද? මේ අතර විභාන්තර. මේ අතර විභාන්තර. මේ අතර විභාන්තර. මේ අතර විභාන්තර. ආවීන. ප්‍රතිරෝධ වලින් බැහැ කියනවා කොහේවත්? නැහැ. නැහැ එහෙනම් පටන් ගන්නෙ V note දී. ඊට සැන්නේ මෙයා වැඩි වෙනකොට මෙයා වැඩි වෙනකොට මෙතනත් විභවයක් බයිනවා. ඊටු ටික මෙයාට එන්නේ. එහෙනම් එන්නේ විභවයක් මොකද? අඩු වෙන. ඒ මොකද? V note සමානයි මෙතන V1 මෙතන V2. V1 ධන V2. හරි. මෙතන V note මේ අතට V note මේ පැත්තෙන් බැලුවොත් මේ බාර් දෙකේ බැලුවොත් V1 ධන V2 තමයි V note කියන්නේ. නෑ. මෙතන ප්‍රතිරෝධය එන්නේ වැඩි වෙනවා කියලා කියන්නේ මෙතන V වැඩි වෙනවා වෙන්නේ මෙතන V අඩු වෙනවා හරි 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 ආයේ V note වලින් විතරක්ම එක උත්තරය දෙන්නේ එතකොට එතනින්ම ගහත හැකි නේ පහත් 73 සමකාමී දෙකක පරිමාණය එකම වදා නම් දෙක කම්බියේ එක කම්බි වඩා 120කින් දිග වැඩි. යකෝ මේක ප්‍රතිරෝධකතාවය. නේද? ඔව් උත්තරේ ආවේ නැහැ නේ මට. මේ වගේ ගානක් දුන්නා මුලින් ලියාගන්න. මොනවද මේක තියෙන්නේ? එක කම්බි ඉන්නවා දෙක කම්බි ඉන්නවා. කම්බි දෙකක පරිමාව එකමයි එනං A වැඩි මෙහෙම B දෙන්නගම සමානයි. ඔව් එක දෙවන කම්බිය එක කම්බි වඩා සීරීස් එක වැඩි වෙනවා. ඔව්. අර මෙයාගේ දිග L නම් මෙයාගේ 1.2 L දිගක් තියෙනවා. හරි සීරීස් එක. හරි. මෙයාගේ 100 නම් මෙයාගේ 100. හරි. දෙකේ ප්‍රතිරෝධය කියන්නේ දෙකම එක જાතියනේ එහෙනම් රෝ සමානයි. රෝ සමානයි R A බෙදීම L. V වැඩි කිරීම 100 නෑ A1 කියලා ගමු. A1 වැඩි කිරීම 100යි L සමානයි මෙයාගේ A2 කියලා ගමු. A2 වැඩි කිරීම 120යි L. පරිමාව සමානයි. ඕ. A1 සමානයි 1.2 A2. හරි. හරි. රෝ දෙන්නා සමානයි එහෙනම් R1 මෙයාගේ A1 L බෙදීමයි
A1 යට CI L සමාන වෙනවා R2 A2 එදීම 120 L A1 කියන්නේ කවුද? කැල්සියම් දෙකයි A2. හරි හරි එන්න L ද L කියන්නේ වෙනවා CI වෙන එනවා කැල්සියම් දෙක වෙනවා R2 බෙදීම R1 අහන්න. 1.2 වැඩි කිරීම 1.1. මට ඕක ඇදුවට ආවේ නෑ මෝ. කොයි හරි වරද්දන්න. වරද්දන්න මේවා. පිළිවෙලට ලියා ගන්න. හා. අයිත් බැරි වුණා 75. පෙන්නයි බලපදේ B කියන 10 නෝ විචාල ප්‍රතිරෝධය x අපේ PC එක කිව්වට විඳින කිනෙමෙදි B සහ x අතර ප්‍රතිරෝධයේ වේගය වෙනස් වේ. x අග්‍රයේ පාටාමේ වෙන සාකර වඩාත් නිර්මාණය කරනවා. තමයි. වේගය වෙනස් වේ x අග්‍රයේ PC කිව්වට විඳින මේක I හැමිට පාටන. වඩාත් නිර්මාණය කරනවා. හරිද? හරි. ඔක හදන්න ඕනේ නැහැ ගන්න. හේතුව මොකද? 10 ohm එකකින් හැමදෙස්සම අනිත් එක්කෙනාට සමාන්තරගත වෙනවා. ඔව්. ඉතින් උඩට යනකොට. එහෙම නේද? ඔව්. දැන් අපි මෙතන මෙයා මෙතනින් ඉන්න 10යි. මෙයා මෙතනින් 10ක් වෙනකන් ආවා. එහෙනම් මෙතන මේ ටිකේ කීයද? 5යි. 10 10 5යි. මේ ටික සම්පූර්ණ 10යි. 10යි කියලා ගත්තේ කොහොමද? ආ නිකන් ගත්තේ. හරි. හා. ඒ කියන්නේ 10 යෝම් දුරක් ආවා. 10 යෝම් වෙන දුරක් ආවා. හරි. එහෙනම් මේ ටික 5යි. හරි. මේ ටික කීයද? 900යි. ඔක්කොම 10යි. ඔව්. 990. එහෙනම් 995යි. පොඩි පොඩි වෙනස් ඉන්නේද වෙන්නේ? ඔව්. හරි. ඔන්නෝම ඇවිල්ලා ඇවිල්ලා අන්තිම වෙලා මොකද වෙන්නේ? මේක මෙතනට යනවා. මේ බර 10යි මේ මෙතන. ඔව්. එහෙනම් 10ටත් වඩා ගොඩාක් අඩු වගේ යන්නේ. ඔව්. එහෙනම් එකපාරට දානවා මොකද? ධාරා වැඩි වෙනවනේ. වැඩි වෙනවා. ප්‍රතිරෝධයේ එකපාරට අඩු වුණා ධාරා එකපාරට වැඩි වුණා උත්තර දෙක එහෙමම ගියේ එතකොට පහ වෙන්නත් පුළුවන් පහේ පොඩි ඇන්ගල් එකක් තියෙන බලන්න හදලා ඔයාගේ ඉලක්කම් ටිකක් ගන්න ඒක එහෙම හදන්න තියෙනවා නැතුව බෑනේ අද ඔව් නැතුව මේ අපිට ඉලක්කම් නැහැ ඔක හදන්න අපි හිතෙන් ඉලක්කම් ටිකක් දාලා හදන්න ඒක තමයි. අන්තිමේක තියෙනවා මේ 79. මේක හදුවනේ මම. රූපේ වෙනදී B වෝල් මීටරේ එක එක් අග්‍රයේ B ලක්ෂය සම්බන්ධ කර ඇත. ඉංග්‍රීසි අකුරු මගින් නම් වෝල් මීටර නිදහස් අග්‍රයේ එම ලක්ෂය වලට සම්බන්ධ කිරීමෙන් මිනිහ වෝල් මීටර වලින් පාට අංක තැබී හැකි අගයන් වල විශාලතාවය වෝල් මීටර පෙන්වන්න පුළුවන් අගයන් මොනවද කියලා අහන්න. එහෙම නේද? ඔව්. හරි. පිටිපස්සෙ ඉන්න 50යි 50යි. නේද? ඔව්. මේ ගාන හැදුවා. ඔබ ආවේ නැද්ද පන්තියට? මං ආව. CI කොහොමද? ඔකේ ලින් වින්ස්ටන් හේතුවක් කියලා ගන්න පුළුවන්නේ ඔව්. නෑ 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 වින්ස්ටන් ගන්න කොහොමද මේක? ඇයි? එහෙම ගන්න කොහොමද මේ දැන් මෙහෙම මේ දෙපැත්ත අතර බලුවත් බෙදෙනවද?
ඉති අතන පනාට පනායි පනාට පනායි තියෙන හරි ඒ ප්‍රශ්න නෑ එතන මේ බැටරියක් තියෙනවා මේ බැටරිය ආ එතකොට බෑනේ එහෙම බෑ මෙන්න මේ අතර එහෙනම් ඕල් මේ මේ බැටරිය දාන්න එහෙම ගත්තා මෙතන මෙතන ආ ඔව් දැන් මොකද කරන්නේ 50යි 50යි 100යි නේද ඔව් 100යි 100යි 50යි 50යි 100යි 100යි 50යි ඒතකොට 50 3ක් තියෙන. මෙතන තියෙන 12යි වෝල්ට්. එහෙනම් 4යි වෝල්ට් 4යි වෝල්ට් 4යි වෝල්ට්. මෙතන 4යි වෝල්ට් නම් අර අපි අයින් කරපු 50 දෙක ආයි දැම්මා. එහෙනම් මෙතන 2යි වෝල්ට් 2යි වෝල්ට් 2යි මෙයා සම්බන්ධ කරගන්න මෙතනට නේද? ඔව්. එහෙනම් යාට එන්න පුළුවන් අම් කියන්නේ බලන්න. මෙතන මෙතන දැම්මොත් 2යි වෝල්ට් පෙන්වන්න පුළුවන්. ඔව්. මෙතන මෙතන දැම්මොත් 4යි වෝල්ට් පෙන්වන්න පුළුවන්. මෙතන මෙතන දැම්මොත් 8යි වෝල්ට් පෙන්වන්න පුළුවන්. 2 4 8 විදිහට පෙන්වන්න පුළුවන්. 6යි ලක්ම පෙන්වන්න පුළුවන්. ඇයි ඉතින් අර අතන මේ මේ මොකද්ද පල්ලේ හැදෙන්න දෙමු කොතනද දකුණු පැත්තේ යටම මෙතනද ඔව් මෙතන දැම්ම කීයද මෙයා විතරයි ඉන්නේ ආ දෙකයි හරි හරිය හරි කීයද නමයා මාර හරි යායි මාතක විභව මාන මීටර් දෙක වන්දර පුරවන විභව මාන වල මහදයක් නැහැ විභව මාන කියන කන්නේ නමේම තේරුම තියෙනවා විභවයේ මනින් එක තමයි කරන්නේ තේරුණාද හරි ඒකේ සාමාන්‍ය මීටරයක් හරි මීටරයට වඩා දිග කම්බියක් තියෙනවා හරි මෙන්න මේ වගේ කම්බියක් එයා උඩින් වන්නාම බැටරිය සම්බන්ධ කරලා තියෙනවා සාමාන්‍ය ස්විච් එකක් එහෙමත් තියෙන්න පුළුවන් විචලන ප්‍රතිරෝධකයක් තියෙන්න පුළුවන් උනම සම්බන්ධ කරලා හරි බැටරිය එක හරි ස්විච් එක උදා ඔන්නෝ දායි බාමාණි කියන්නේ තර මේක ප්‍රතිරෝධයේ තියෙන කම්බියක් AB කියලා කියන්නේ ප්‍රතිරෝධයේ තියෙන කම්බිය. ඒතර අපි දන්නවා මේ අතර විභවය මෙයා E කියලා ගන්න. මේ අතර විභවය B නම් හරි මෙයා සෙන්ටිමීටර 100ක් දිග නම් අපිට පුළුවන් සෙන්ටිමීටර එකකින් කොච්චර වෝල්ටීතාවයක් පෙන්වනවාද කියලා ගන්න. ඔව්. එහෙම නේද? ඔව්. හරි. එනවා සෙන්ටිමීටර එකකින් කොච්චර වෝල්ටීතාවයක් පෙන්වනවාද කියලා ගන්න. පුළුවන් ඒකට අපි කියනවා විභව අනුක්‍රමණය කියලා එහෙනම් මෙයාගේ දිග L නම් V බෙදීම L කියලා කියන්නේ විභව අනුක්‍රම අනුක්‍රමණය හරි එතන අපි මොකක් හරි පරිපථයක වෝල්ට් තුනක් පෙන්වනවා නම් ඒක මෙයාගේ දිගකින් පෙන්වනවා නම් අපිට පුළුවන් ඒක විභව අනුක්‍රමණය වැඩි කරලා වෝල්ට් තුනයි කියලා පෙන්වන්න තේරුණාද ඔව් හරි ඒ කියන්නේ අපි තුමු මේ අතර වෝල්ටීතාවයේ වෝල්ට් 300යි හරි හරි එහෙනම් වෝල්ට් එකක් වෙනන කීයකින්ද වෝල්ට් 3ක් වෙනනවා 1 සෙන්ටිමීටර එක එහෙනම් අපි අර වෝල්ට් 300ක පරිපථයක් ගෙනල්ලා මේ වෝල්ට් 3ක පරිපථයක් ගෙනල්ලා මෙයා අතර කීතිය බලනවා එළියට පස්සේ සෙන්ටිමීටර එකක් යනකොට අර විභවයට මේ විභවය සමානයි. හරි. විභව සමාන නම් කියලා ගන්න පුළුවන් මොන කරලද? ගැල්ම දෙකක් හයිදල බලන්න. ධාරාව ගන්නවා නම් ගලන්නේ නැත්තම් විභව සමානයි. සමානයි. හරි. ඒතර ඔබ තමයි බේසික් ඔය කියන කතාවේ තේරුව. විභව මාන හැමෝම අමාරුයි කියනවා. අමාරු නෑ. එදී ඔය මීටර් හේතුවම
මීටර් සෙට් වගේම තමයි මේකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේක බෝල් මීටර් එකට පාවිච්චි කරන්න පුළුවන් ඒවා එක එක ඒවා කතා කරන්න පුළුවන් ප්‍රතිරෝධ හොයන්න පුළුවන් ඒ වගේ දේවල් හරි විභව අනුක්‍රමණය ගැන කතා කරලා නවත්වමු පන්ති හරි ලියා ගන්න විභව මානිය यानी मीटर केपीआर दिग मीटर केपीआर दिग एकाकार हरस कड़ाक सहित एकाकार हरस कड़ाक सहित कंबिया पहात रूपे परिधि घन तब पटिवल घन तब पटिवल ली पूर्वपट ली पूर्वपट कंबिये ए बी दिगातर कंबिये ए बी दिगातर ली पूर्वे परिमाण्य सकस किरीमे परिमाण्य सकस किरीमे पंपीय दिग से दिए हैं हरी हरी ना मैं क्या तो करना मैं आगे पितरों ने अभी कम आर किया हरी एल डी का है बी ए बी मैं आगे आर नॉट ඕනනම් කෝෂියේ ප්‍රතිරෝධ ගන්න පුළුවන් සිම්පල් නම් අරූපයන් නේද ඔය අදගෙන ඇන්දරු හරි හරි ඊටත් යන පොඩි මාතෘකාව විභව අනුක්‍රමණය උඹගේ හරි විභව අනුක්‍රමණය කියන්නේ කේ කියලාද කිව්වේ සිම්පල් කේ හා විභව මාන පරීක්ෂණ වලදී ए बी कंबिय हरहा सैम विटम नियत धारावा गमन कर हेतु नियत धारा गमन नौकर विभव विनाशेना बी ए बी विनाशेना विभव अनुक्रमण विनाशेना सर तो टाउल මේ සඳහා ඊ
एक्यूमुलेटर या बाविता करें फोन चार्ज का पर इतनी एक ही मौका दी विषय सर एक ही बोल भी था जिसमें नीता के भी दिया करने वाले कुछ चल रहा सुना हाँ एक का कराने डे मैं मैं का किन्द डायोड डे किन्द वो ये वाली दाल तो मैं करूँ मैं फोन चार्ज के अनुवार ने तीन आ गया तीनों वोल्ट आगे एक आने दिया करने वाले नॉर्मल बैठे थे मैं मुझे जैसे जैसे भाई ने बोलूँगा हो नहीं हो ඔන්නම් ලියාගෙන තමන්ගේ භාෂාව ඇකමේටරේ වෝල්ට් ඊටාර සරි සරි වෙනස් වෙන්නේ නැහැ. ඒකයි එහෙම දාන්න. හරි. හරි. එහෙනම් ලියා ගන්න. විභව අනුක්‍රමණය සමානයි. K සමානයි. V AB බෙදීම L. හරි. හරි. දැන් මේක හොයන්න විදි තියෙනවා. මෙයා E නම. E සමානයි R not I done R I R I can count V A B A E then R not I samana V A B तर मैं याद आने तक मैं बताने आ जाना पुरु इन्हें मेरी बात अनुक्रम नहीं कर जाने මේ එක R නෝට් එකක් ඉන්නේ තව R තියෙන මුගම මේක ප්‍රතිරෝධ දෙන්න පුළුවන් එක කියන්නේ අයින් කරන්න පුළුවන් ඒක ප්‍රශ්න නැහැ හරි ඒව තේින්ද දාගන්නයි ඕන තැනි ඇදී තැනි ගහගන්නයි ඕන තේරෙනවද හරි බේසික් කොච්චරයි ඊටත් මේකට තව කෑලි එක එක එකතු වෙනවා ඒ කියන්නේ අපි දුම් බැටරි එක වෝල්ටේජ් එක මනගන්න ऐसे पैतृकों देख आगे नौ दाने पैतृकों देख आगे मैंने कहा था ये वाले बैठे बैठे मियां पावी चीज़ करना पुल हुआ है ये वाले मैंने मैंने पढ़ी पता नहीं है ना है गन्ना मारो लिया है मैं काम भी है जिंगल किन पे ना वोल्टेज जिंगल तमाय अभी टाव फुट टेक्निकल गन्ना पुलवा में मैं क्या ने नामे आई तीस हाथाई ना तो नॉट तुम हेट उदय दिन में हेट में उदय पार दिन है तू ना एक उदय दिन क्या तो वहाँ उदय दिन है मुकुट मैंने बोला दाम पासल है ना दाम पासल नहीं आती दाई वाले ऐ ये वो दाम पासल है गोदुदा रोहिंद हाय आमुते यंग अंडों දාගෙන ඉඳලා අවසන් කියන්නේ දාම් පතල අඩින් හරි එහෙමත් පුළුවන් ඔව් මට කර්ජප් ගන්න ටික හදෝනේ හරියයි එන අදට නවත්තමු තමුණට දිනන මාරු ගන්න තව තියෙනවා මේ වල ද්‍රවස්තිදී ද්‍රවස්තිදී නම් වෙනදාද කියලා බේසුලු තියෙන්නේ ඔව් බේසුලු නෑ මයිකා මං ගෑල්ලෙන් ගෑල්ල කරන්න ගත්තා දැන් යාන්ත්‍ර විද්‍යාවෙන් භූත ජලිත නම් දැන් ටිකක් පුළුවන් ආ එහෙනම් ඉන්දලි කොට දාගන්න දැන් ඉතින් ඔක්කොටම කියන්නේ නොදන් දේවල් නම් අහන්න හා හරි හා කොට දාගත්තොත් තමන්න හා अरे तेरे इस समय कुछ भी नहीं दे मदाई के तेरे तावे गोड़ता है दें ऐसी ही रहता है ना तू
ගේම් ගහලා පොඩ්ඩක් යන්න. ආයි මේ ඒවල වල ටැග් ගහන්න ඕනේ නැහැ. හා සල්ලි එකම බොරු වේදන් කරන්න දු ඒක හොඳ පෝස්ට් එකක් කරන්න දුන්නා ඒරන් ප්‍රශ්නය ගොඩාක් මොනි එන යනවා හරි සල්ලි මේක මම රෑඩේට වලින් දාන්න ඊයේ කාවනේ ඔව් හරි නෝට් කරන්න නෑ මම